යනකොට ප්‍රවෘත්ති වාර්තා කරමින් යනකොට ප්‍රවෘත්ති දකින්න දේවල් කියනකොට මේ දවස්වල අයවැය සම්බන්ධයෙන් කතා කරනකොට එක පාරට අපේ කට්ටියට නිකන් ඉන්නකොට කාට හරි මයික් එක දාන හින්දා අපේ කට්ටිය පොඩ්ඩක් දාලා බලලා මොකද ඔයගොල්ලෝ හිතන්නේ මේ අයවැය ගැන කියලා. ඒ අතරේ අපේ යාචක මහත්මියකුත් අදහස් දක්වනවා. ඒ කතාව හරි හොඳයි හින්දා මං හිතුව උදේපාන්දර උඩා දැක්වීම තමයි වැදගත් කියලා. මෙන්න ඒ උඩා දැක්වීම ඔහු වැල්ලවත්තේ ඉන්නේ අපිට දැර්සන බලන්න පුළුවන්. බේකරිය ළඟ ඉඳලා කීයක් හරි හොයාගන්න කෙනෙක් ඔන්න කියපු කතාව. उत्साह कुमारी මේ අතරේ අපි යනවා එහෙම කියලා හංගන්න නැති ගන්න පුළුවන් ද කියන ප්‍රශ්නයක් නම් තියෙනවා. අපි යනවා නැවක් ආවා ලංකාවට, නැව ඇවිල්ලා ඉන්දියානු නැවක්, නිකන් නැවක් නෙමෙයි ඉන්දියානු යුද නැවක්. ඒක ඊයේ සම්ප්‍රදායන කූලව පිළිගත්ත කොළඹ වරායට ආපු නැව. දර්ශන බලමු. නාවික සම්ප්‍රදායන්ට අනුව තමයි ඊයේ මේ පිළිගැනීමේ උත්සවය සිද්ධ වුණේ. ඒ අනුව ඉන්දියානු නාවික හමුදාවට අයත් ශිවලික් නැමැති යුද නැවකාව තමයි මේසේ ශ්‍රී ලංකාව වරායට පැමිණියේ. මෙම නැවකාව දිග 143 මීටර, පල්ල මීටර 16.9ක් වෙනවා, බර ටොන් 53000ක් වෙනවා. 5300ක් එහි නැව නැව මුළුව නිලධාරීන් 50ක් සහ නාවිකයන් 350කගෙන් සමන්විත වෙනවා. නාවික හමුදාපති වයිස් ඇඩ්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ උපදෙස් මත බටහිර නාවික විධානයේ භාර්ය ආඥාපති රියාඩ් ඇඩ්මිරාල් සිරිමාන් රණසිංහ මහතා විසින් ඔවුන් සුහදව පිළිගන් ලැබුවා. අනතුරුව නෞකාවේ අනදෙන නිලධාරී කපිතාන් සතිෂ් උනියල් මහතා නාවික හමුදා මූලස්ථානයේදී අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදොරු පී.එන්.එස් සාටිකල මහතා හමු වුණා. නාවික හමුදා වන්නී සුහදතාවයේ වර්ධනය කිරීමේ සම්මන්ත්‍රණ කරමින් තමයි මේ හමුව සංවිධානය වෙලා තිබුණේ.